ඔව් අද විශේෂයෙන්ම මෛත්‍රීපාල සිසෙන මැතිතුමා මට පවරලා තිබුණා නඩුවක්. අපිට මතක ඇති මගේ කියන්නේ ඒ ජනාධිපතිතුමාගේ සහ දුෂ්පන්ත මිත්‍රපාල මැතිතුමාගේ සභාපති සහ ලේකම් ධුරයන්ට බාධා කිරීමෙන් වළක්වන ලෙසත් ඒ වගේම ඔවුන්ව පිළිගන්නා ලෙසත් ඒ අනුව එය ප්‍රතික්ෂේප කරා අතුරු තහනම් නියෝගය ලබා දීම ඒ අනුව ලේකම්වරයා විදිහට මට තිබෙන අයිතිය ගරු අධිකරණය විසින් ආරක්ෂා කරලා දීලා තිබෙනවා. ඒ වගේම අනෙක් නඩුවේදී ඔවුන් විනය පරීක්ෂණය සම්බන්ධව මම නඩුවක් දාලා තිබුණා. ඒකේ අතුරු තහනම් නියෝගය ලබා දුන්නේ නැහැ, ඒ ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැන්ටමත් දින 30ක් පැනලා තියෙන නිසා ඒ සම්බන්ධව කිසිදු තීරණයක් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒ සියලු කරුණු සාකච්ඡා කරලා බලපුවාම අද මේ අතුරු තහනම් නියෝගය ලබා නොදීම, විශේෂයෙන්ම මෛත්‍රීපාල සිසෙන මැතිතුමත් දුෂ්පන්ත මිත්‍රපාල මැතිතුමත් ඒ කාලේ මට ලැබලා එතුමන්ලගේ තනතුරු වලට බාධා කරන්න එපයි කියන එකත්, ඒ වගේම ඔවුන්ගේ තනතුරු පිළිගන්න කියන එකත් ඉල්ලලා තිබුණ ඒ අතුරු තහනම ප්‍රතික්ෂේප කළා උසාවිය විසින්. ඒ අනුව ලේකම්වරයා ලෙස සහ පක්ෂ සමාජිකත්වය ඒ විදිහටම තියාගන්න මට අවශ්‍ය කරන ඒ නියෝගය ලැබලා දීලා තිබෙනවා. ඒ අනුව ලේකම්වරයා විදිහට තවදුරටත් පක්ෂයේ මම කටයුතු කරනවා. ඒ සම්බන්ධ කිසිදු බාධාවක් දැන් උසාවියේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මැතිවරණ කොමිසම මේ හිටපු සභාපතිතුමා, ඒ කියන්නේ මෛත්‍රීපාල සිසෙන මැතිතුමත් දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමත් ගිහින් ඔවුන් ලිපියක් බාරේ දෙතුන, ඔවුන් තමයි සභාපති ලේකම් කියලා. ඒ ලිපියට මැතිවරණ කොමිසම ලියලා තිබුණා. දයසිරි ජයසේකර විසින් පනවපු නඩුවක් තියෙනවා. ඒ නඩුවේ තීන්දුව ආවයින් පස්සේ තමයි මේ ගැන තීරණය කරන්න පුළුවන් කියලා. ඒ අනුව දැන් මැතිවරණ කොමිසමටත් බාධාවක් නැහැ. මාගේ ලේකම් ධුරය පිළි අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට නීත්‍යානුකූලව කටයුතු කරන්න ඒ අවශ්‍ය කරන වාතාවරණය සකස් කරන අපි ඉක්තාම ඉක්මනින් අදගත්ත තීන්දුව මැතිවරණ කොමිසමට බාර දෙනවා. ඒ අනුව මේ මැතිවරණයේ ඉඳලා දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට මට කටයුතු කරන්න අවශ්‍ය කරන ඉල්ලීම අපි මැතිවරණ කොමිසමට දෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම තීන්දුව කරයි ඒ ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්නේ. දැන් තියෙන தත්ත්වය තමයි මේ වෙනතුරු මොන බලහත්කාරයෙන් අල්ලගෙන හිටියත් නිවන් සිරිපාල මැතිතුමාවත් දුමින්සානායක මැතිතුමාවත් මැතිවරණ කොමිසම පිළි අරගෙන නැහැ. ඉතින් ඒක තමයි තියෙන தත්ත්වය. හැබැයි ඔවුන් ඩාලිපාරේ මූලස්ථානයේ අල්ලගෙන ඉන්නවා. හැබැයි එහෙනම් මැතිවරණ කොමිසම ඔවුන් පිළිගත්තා කියලා ලිපියක් ගන්න කියන්න මම අභියෝග කරනවා. ඒක කරන්න කියලා ඒක කරන්න බෑ. මොකද හේතුව ඔවුන් අරගෙන තිබෙන අනීතික තීරණ එකක්වත් මැතිවරණ කොමිසම පිළිගන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි මේ ගත තීන්දුවත් එක්ක දැන් අතුරු තහනම් නියෝග ගණනාවක් මට ලැබිලා තියෙනවා මගේ ලේකම් ධුරය සාබිත කරලා. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා මේ තීන්දුවත් සමග මැතිවරණ කොමිසමට ගිහිල්ලා මැතිවරණ කොමිසමේ අවසරය ලබා ගන්න ලේකම්වරයා විදිහට මට වැඩ කටයුතු කරා. ඔව් අත වශයෙන් දැනටමත් එවැනි තීන්දුවක් ගන්න ඔවුන්ට කිසි බලයක් නැහැ. ඒ කියන්නේ ඔවුන් දැන් අපිට අභියෝග කරනවානේ නඩු පවර නැහැ කියලා නඩු පවරලා තියෙනවා. ඉතින් නීතිය නොදැනීම ගැන දුමින්ද සනායක මැතිතුමාට මම අවංකව කනගාටුනවා. මොකද ඉගෙනගත්ත ප්‍රමාණය අනුව තමයි නීති පිළිබඳ දැනුමක් තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපි නඩුවක අතුරු සහන සහ අවසාන සහනය අපි ඉල්ලා සිටිනවා. ඒ අනුව දැන් නඩු 6කට වඩා පවරලා තිබෙනවා නිමල් ශ්‍රීපාල සෙල්ල මැතිතුමාට සහ දුමින්ද සනායක මැතිතුමාට විරුද්ධව අධිකරණ. හැබැයි ඒ වගේ අතුරු තහනම් නියෝග ලැබලා දීලා නැහැ. නමුත් අවසානාත්මක තීන්දුවක් සඳහා නඩුව විභාගයෙන් පවතිනවා. ඉතින් නඩු විභාගයෙන් පවතින නිසා ඔවුන්ට ලේකම් ධුරයේ හෝ සභාපති ධුරයේ කටයුතු කරන්න බෑ. දැන් මට දීලා තිබෙන තීන්දුව නඩුව අස අවසාන වනතුරු ලේකම්වරයා විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව ඒ තීන්දුවට අර තීන්දුවට වඩා මගේ තීන්දුව බලවත්. ඒ නිසා පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු කටයුත්ත කර නීත්‍යානුකූලව අත ගහන්න නිමල් ශ්‍රීපාල මැතිතුමාට හෝ දුමින්ද සනායක මැතිතුමාට බලයක් නැහැ කියන එක තමයි අපිට මෙතනදි කියන්න තියෙන්නේ. බලමු. ඉතින් මේ ආණ්ඩුවේ හයි අරගෙන ඒගොල්ලෝ කාර්යාලය අල්ලගෙන ඉන්නේ. කාර්යාලය ඔය වගේම මම එදත් කිව්වේ 1981 ත් සිරිමා බණ්ඩාරනායක මැතිනියට එරෙහිව බැසිල් රාජපක්ෂ අනුර බණ්ඩාරනායක මැතිතුමාලා ගිහිල්ලා මේ වගේම ඔය ඩාලිපාරේ මධ්‍යස්ථානයේ වහලා
ඉබ්බ දාලා තිබුණා. නමුත් ඔවුන් එළියට ගිහිල්ලා එළියේ තමන්ගේ දේශපාලන කටයුතු කරලා ඉවර වෙලා තමයි පස්සේ ඒ නඩු තීන්දුව වලින් පස්සේ ඔවුන් ආවේ නැවත තමන්ගේ දාලිපාරේ මූලස්ථානට. ඒ නිසා මම රටේ නීතිය පිළිගන්න කෙනෙක් විදියට බලහත්කාරයෙන් හෝ ආණ්ඩු බලයෙන් තැන් අල්ලගන්න මගේ ඉතිහාසයේ ඉඳලා මම අද වෙනතුරු ක්‍රියා කරලත් නැහැ, ක්‍රියා කරන්නෙත් නැහැ. ඉතාම ඉක්මනින් මම හිතනවා උසාවියේ නඩු තීන්දුව අනුව මම බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණයට ගරු කරමින් ක්‍රියා කරන්න. ඒ අනුව ඉතාම ඉක්මනින් අප බලාපොරොත්තු වෙනවා දාලිපාරේ ඒ පක්ෂ මූලස්ථානේ අපේ යටතට ගන්න. ඒ අනුව අපි ක්‍රියා කරන්න. මම එයාගෙන් ආදරෙන් ඉල්ලනවා දැනට සම්පූර්ණයෙන් බලයේ තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා අතේ කිසි සභාපතිවරයෙක් නැහැ පක්ෂෙට. ඒ නිසා මම ඔවුන්ට ගිය සතියේ ගිය සෙනසුරාදා අපි රැස්වීමක් තිබ්බා. ඒලා ඔවුන්ගේ දීර්ඝ වශයෙන් පැය 5කට අධික කාලයක් අපි ඔවුන් එක්ක සාකච්ඡා කරා. දැන් ලබන සෙනසුරාදා, ඒ කියන්නේ ලබන 3 වෙනිදා උදේ 10ට අපි නැවත සාකච්ඡාවකට සියලුම සංවිධායකවරුන්ට ආරාධනා කරලා තිබෙනවා. ඒ අනුව මම ආදරෙන් ඔවුන්ගෙන් ඉල්ලනවා මේ වෙලාවේ පක්ෂය ශක්තිමත් කරගත යුතුයි පළවෙනියෙන්. දෙවනුව පක්ෂයේ ගිහිල්ලා ආණ්ඩුවේ කෑල්ලක් විදිහට එල්ලන්න හදන මේ ක්‍රියාවලියට අපි විරුද්ධ විය යුතුයි. මොකද මම බලන්නේ පක්ෂය ආරක්ෂා කරගෙන කොහොමද අනාගතයේ මේකට මුහුණ දෙන්නේ කියලා කල්පනා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ට ආරාධනා කරනවා ලබන 3 වෙනිදා සීනෝර් පදනමේ තිබෙන ඒ ශාලාවේ අපේ ඊළඟ රැස්වීම තියෙනවා. ඒකට පැමිණිලා අපිට සහයෝගයේ ශක්තිය දෙන්න ඔබ වෙනුවෙන්, මම තනි තීන්දුව ගන්නේ නැහැ, ඔබ වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් අපි නිවැරදි තීන්දුව ගන්න මේ රටේ පාක්ෂික ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ අපේ අතේ, මගේ අතේ. ඒ නිසා මම වැරදි තීන්දුව කිසිවෙකට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සමග සාකච්ඡා කරලා ගන්න තීන්දුව මේ රටේ නිවැරදි ව ඉදිරියට යන්න පුළුවන් ක්‍රියාදාමය සඳහා ගන්න තීන්දුව. ඒ සඳහා අපිට ශක්තිය දෙන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. මානුෂීය ජනතා සන්ධානයේ කිසිම සාකච්ඡාවක් අපේ තිබුණේ නැහැ. ඔවුන් පක්ෂ 23ක් ඉන්නවා. ඉතින් ඒ පක්ෂ 23ම කියලා ගීසර්තිත පිට සතියම හිතන කතා කර තිබුණා. ඒ සජබ අපේක්ෂකයන් සමග ඒකට මගේ සම්බන්ධතාවයක් නැහැ. නමුත් ඊයේ තිබිච්ච පුවත්පත් සාකච්ඡාව කරපු ප්‍රකාශයක් එක තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට ගන්න තීන්දුව අපි දැනුම් දෙනවා ඒ මානුෂීය ජනතා සන්ධානයේ ඉන්න නායකින්. ඒතර එයාටත් පුළුවන් අපිත් එකට එකතු වෙලා එක තීන්දුවකට එන්න. හැබැයි අපි තවම තීන්දුවක් අරගෙන නැහැ. සමගි ජන බලවේගයට උදව් කරනවද, වෙන කාටද උදව් කරනවද කියලා. ඒ තීන්දුව ගන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, මම නෙමෙයි. ඒ නිසා ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ අනාගතය ගැන හිතලා, පක්ෂයේ අනාගතය ගැන හිතලා ගන්න තීන්දුව අපි තාම ඉක්මනින් ප්‍රකාශයටපත් කරනවා. මා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ මානුෂීය ජනතා සන්ධානය හෝ තීන්දුවක් ගත්තයි කියලා එක එක්කෙනා කියන කතා පිළිගන්න එපයි කියන එක තමයි මාධ්‍යවලට මට කියන්නේ.